ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් අප රට නිදහස් කර ගැනීමට 1848 කැරැල්ලේ ප්‍රධානි අවුන ගොංගාලේ ගොඩබණ්ඩා ගැන අද අපි කතා කරමු. ඉංග්‍රීසි පාලනය විසින් විවිධ බදු අය කරමින් ජනතාවට කළ පීඩාවට එරෙහිවේ 1848 දී පැන නැගුණු කැරැල්ලේ ප්‍රධානි අවුනේ ගොංගාලේ ගොඩබණ්ඩායි. වංශ පූර්ණ දේවකයේ සින්නියා ප්‍රනාන්දු මොහුගේ පියාගේ නමයි. මොහුගේ නියම නම පෑලියගොඩ ඩේවිඩ් යන්නයි. පෑලියගොඩ වනවාසලෝ පදිංචුව සිටි ඩේවිඩ් උඩුනුවර ගොංගාලයගොඩ මැණික්රාලගේ දියණිය සරන් පාවාගෙන උඩුනුවර පදිංචියට පැමිණියා. උඩුනුවර ජනතාවගේ සිත් දිනාගත් මොහු කඩවසම් පුද්ගලයෙක් වුණා. බ්‍රිතාන්‍ය පිරිස් පාලනයට එරෙහි වූ මොහු පුරන්නප්පු ඇතුළු තම පිරිස සමග 1848 ජූලි 26 වන දින දඹුලු විහාරයට පැමිණ ගිරාහේ නිගම හාමුදුරුවන් අතින් ශ්‍රී වික්‍රම සර්ව සිද්ධිය නමින් උඩරට රජු ලෙස ඔටුනු පෙළදුවා. ගොංගාලේ ගොඩබණ්ඩ ඇතුළු පිරිස මාතලේ සිට සටන් නරඹා සුද්දන්ගේ කෝපි වතු විනාශ කරමින් රජයේ ගොඩනැගිලිවලට හානි කරමින් ඉදිරියට පැමිණුණා. කැරැල්ලේ බිහිසුණු බව තේරුම්ගත් ඉංග්‍රීසි වහා යුධ නීති බලවා කැරැල්ල මර්ධනය කළා. ගොංගාලේ ගොඩබණ්ඩා පිළිබඳව තොරතුරු සපයන්නන්ට තාන්න මාන්න දෙන බවට ප්‍රචාරය කර හැරියා. තාන්න මාන්නවලට ගිජු වූ පල්ලමේ කුඹුර නැමැති ජාති ද්‍රෝහයාගේ ඔත්තුවක් අනුව 1848 නොවැම්බර් මාසයේදී ඉංග්‍රීසින් විසින් ජීවග්‍රහයෙන් ගොංගාලේ ගොඩබණ්ඩා අල්ලා ගත්තා. මහනුවර අධිකරණයක් විසින් අඩු විමසා වරද පිළිගත් මොහුට කසපාර 100ක් ගසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදීමට මලක්කාවට පිටුවහල් කළා. මලක්කාවේදී උදරාබාධයක් වැළදී 1849 දී දෙසැම්බර් 1 වැනි දින ගොංගාලේ ගොඩබණ්ඩා නැමැති ජාතික වීරයා සදහටම දෙනෙත් පියාගත්තා.